සමන්තා චක්කවාලේසූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි මේ පිනුතුන් හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධා සම්පන්නව බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි පින්වත්නි අපි මේ ගත කරන තත්ත්වය ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් ප්‍රත්‍යයන්ගෙන් උපන් තත්ත්වයක් හුදෙකලා තත්ත්වයක් නෙමෙයි අපි මේ මුහුණ දෙන කවරාකාරක අත්දැකීමක් වුණත් ඒක හුදෙකලා තත්ත්වයක් නෙමෙයි ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් සමහර විට අපට ඒක වැටහෙන්නේ විශාල බාහිර ලෝකයේ අරුබුදයක් හැටියට. ඒතර මේ බාහිර ලෝකයේ අරුබුදයක් විදිහට අපි වැටුණාට හැම දෙයක්ම පින්වත්නි ප්‍රත්‍යෝත්පන්න දෙයක්. ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය කියන එකේ තේරුම මොකද්ද? ප්‍රත්‍ය කියලා කියන්නේ ඉපදවීමට හෝ පැවැත්මට උපකාර කරනවා කියන එකටයි. යමක් උපදවන්ටත් පැවැත්මටත් උපකාර කරනවා කියන එකට තමයි අපි කියන්නේ ප්‍රත්‍ය කියලා. ඒතර පැවැත්මට ධර්මී කියන්නේ ප්‍රවෘත්තිය කියලා. ප්‍රවෘත්තිය කියන්නේ මොකටද? පැවැත්මට. ඔය දේශනාවල සමහර තැන්වල ඇහෙනවා නේද ප්‍රවෘත්තිය කියලා. ප්‍රවෘත්ති විපාක කියලා එහෙම කතා කරන්නේ. මේ ප්‍රවෘත්තිය කියලා කියන්නේ පැවැත්ම කියන එක. ප්‍රතිසන්දිය කියලා කියන්නේ ඉපදවීම කියන එක. එහෙනම් ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දියටත් ප්‍රවෘත්තියටත් උපකාර කිරීමට තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රත්‍ය සම්බන්ධ කතාව සවිඥානික සත්‍යය ආදාළ කරගත් තත්ත්වයක්. අවිඥානික ලෝකයේ අදාළ කරගෙන ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. එතකොට මේ ලෝකේ තුන් භූමියම කාම භූමියද, රූප භූමියද, අරූප භූමියද සියලු තැන් ප්‍රත්‍ය සමුප්පන්නයි. ඒ පටිසමුපාදයි පටිසමුපාදයි කිව්ව කියන්නේ හාඳුරුරු ප්‍රත්‍ය සමුප්පන්නයි. සිය කාම භූමිය, රූප භූමිය, තරූප සියලුම තැන පින්වත්නි ප්‍රත්‍ය සමුප්පන්න ස්වરૂපයක් ප්‍රත්‍ය සමුප්පන්න ස්වභාවයක් තමයි පවතින්නේ. එතකොට ඒ යමක් ප්‍රත්‍ය සමුප්පන්න නම් ඒ ප්‍රත්‍ය සමුප්පන්න දේට ආවේනික දේට අපි කියනවා සංකතයි කියලා. සංකතයි. සංකත කියන්නේ සකස් වීම කියන එක. දැන් මෙච්චර ළමං මේ කියපු වාක්‍ය ටික තේරුම් ගන්න. ප්‍රත්‍ය කියලා කියන්නේ ඉපදවීමටත් පැවැත්මටත් උපකාර කරනවා කියන එක. ප්‍රත්‍ය කියන්නේ දැන් ඉපදවීමටත් පැවැත්මටත් උපකාර කරන එක තමයි ප්‍රතිසන්දිය සහ ප්‍රවෘත්තිය කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍ය උපකාර කරන්නේ ප්‍රතිසන්දියටත් ප්‍රවෘත්තියටත්. එතකොට ප්‍රතිසන්දිය කියන එක ගහකට අදාළ දෙයක්ද? ගලකට අදාළ දෙයක්ද? ගලාගෙන යන දොලකට අදාළ දෙයක්ද? නෑ. එහෙනම් ගෙදරට අදාළ දෙයක්ද? ගෙදර ප්‍රතිසන්දිය ලැබලා ලොකු වෙලාද ඔය ගෙදර දැන් නෑ. එහෙනම් මේ කතාව අදාළ වෙන්නේ සවිඥානික සත්‍යය ගැන විතරයි. එහෙනම් පටිච්ච සමුප්පාදය ඔස්සේ අප ලිහා බැලිය යුත්තේ සවිඥානික සත්‍යය ගැන විතරයි. ඒ ප්‍රවෘත්තියත් පැවැත්මත් සම්බන්ධ කතාව, ඒ කියන්නේ ප්‍රතිසන්දියත් ප්‍රවෘත්තියත් සම්බන්ධ කතාව ගහකොළ සතා සිව්පාවට ඉඩකඩම් ගෙවල් දුරවල් වලට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් තුන් භූමිය අනුව
තුන්භූමිය අනුව යන තුන්භූමියේ අනුව පවතින සියලුම දේ තුන්භූමිය අනුව යන සියලුම දේ ප්‍රත්‍ය සමුප්පන්නයි. ප්‍රත්‍යයන්ගෙන් සමුප්පන්න උපන් දෙයක්. ඒතර ප්‍රත්‍යයන්ගෙන් උපන් දෙයක් නම් අපි ප්‍රත්‍යයන්ගෙන් උපන් ආකාරයට විමසා බලන්නේ සවිඥානික දේ විතරයි. ඇයි? අර ප්‍රත්‍ය කියලා කියන්නේ ඉපදවීමට හෝ පැවැත්මට උපකාර කරන දේ. මෙතන ඉපදවීම කියන්නේ ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිගත වීමක් මේ මල් වලට මේ එකේකවට නැහැ. ප්‍රතිසන්දිය පිහිටන්නේ සවිඥානික සත්‍යය තුළ විතරයි. එහෙනම් බුද්ධ ශාසනයේ විමසා අපි ওই ගොඩක් දේශනාවල අපි කියලා තියෙනවා බුද්ධ ශාසනය විමසා බලන්නේ විඥානීය සහිත සත්‍යය ගැන විතරයි කියලා. එතකොට දැන් තුන් භූමිය අනුව යන සියලුම දේ ප්‍රත්‍ය සමුප්පන්නයි. ප්‍රත්‍යයන්ගෙන් උපන් දෙයක්. එතකොට තුන් භූමිය අනුව යන සියලුම දේ කියන්නේ පින්වත්නි අවිඥානික දේ නෙමෙයි. කාම භූමිය අවිඥානික දේ ඒවා නෙමෙයි. තුන් භූමියෙන් පැනවෙන්නේ කුමක් නිසාද? කර්ම රැස්වීම නිසා. කර්ම රැස් කරන්න පුළුවන් සවිඥානික සත්‍යයට විතරයි. කර්ම රැස් කරන්න අවිඥානික දෙයකට බෑනේ. ගස්වලට පුළුවන් ද කර්ම රැස් කරගන්න? බෑනේ. ඇලකට දොලකට ගඟකට පුළුවන් ද කර්ම රැස් කරගන්න? බෑනේ. එහෙනම් තුන් භූමිය අනුව යනවා නම් ඒ තුන් භූමිය අනුව යන සියලු දෙනා සියලු දේ ප්‍රත්‍ය සමුප්පන්නයි කියනවා නම් තුන් භූමිය අනුව යන්නේ කර්ම රැස්වීම නිසා. ඒකනේ කියන්නේ රූප ධාතු වේපක්කං කෝ ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා කාම ධාතුව පිණිස රූප ධාතුව පිණිස අරූප ධාතුව පිණිස විපාක පිණිස කර්ම සකස් නොවන්නේ නම් පින්වත් ආනන්ද කාම ධාතු ඒපක්ඛං කෝ ආනන්ද කාමං නා භවිස්සති අබිනුකෝ කාම භවෝ පඤ්ඤායති. එතකොට ආනන්ද මේ කාම භවයේ පැනවී දහනෝ නෝ හේතම් බන්ති ස්වාමිනී පැනවෙන්නේ. එහෙනම් කාම භවය අනුව යන සත්‍යය කියලා කියන්නේ සවිඥානික සත්‍යයයි. කර්ම රැස්වෙන් කරන කෙනානේ. ඒතර ගහක් ගහට කොල්ලට ඇලට දොලට කර්ම රැස් කරගන්න බෑනේ. මෙන්න මේ විදියට බලනකොට අපට තේරෙනවා අප විමසා බැලිය යුත්තේ සවිඥානික සත්‍යය පමණමයි. හැබැයි නිවන් දකින්නවනම් මාර්ගඵල අවබෝධය කරා යනවනම් එයාට සවිඥානික සත්‍යය ගැනත් මැදහත් වෙන්න වෙනවා. අවිඥානික සංස්කාර ගැනත් මදහත් වෙන්න වෙනවා නිවන් දකින්නවා නම්. හැබැයි විමසා බලද්දී විපස්සනාමය කුසලතාවයක් ඇතුළේ අපි විමසා බලනවා නම් ඒ විමසා බලද්දී අපි අවිඥානික සත්‍යය ගැන අදහස ගන්නෑ. හැබැයි මගඵල කරා යනවා නම් මාර්ගඵල කරා යනකොට යාතුළු උපදින්න ඕන උපේක්ඛා බොජ්ජංගේ උපදින්න ඕනනේ. උපේක්ඛා බොජ්ජංගේ උපදිනවා නම් යාට උමනා කරනවා සත්ත මජ්ජත්තතාවයත් සංකාර මජ්ජත්තතාවය දෙකම උමනා කරනවා. එතන සත්ත මජ්ජත්තතාවය කියලා කියන්නේ සවිඥානික සත්‍යය කියන එක. සංකාර මජ්ජත්තතාවය කියලා කියන්නේ මේ අවිඥානික සංස්කාර කියන එක. අවිඥානික හේතුන්ගෙන් හැදිච්ච ඒවා තියෙන්නේ. විඥානයක් නැති. දැන් මේ මේසේ සකස් වෙලා තියෙන්නේ. මේකට අපි ගහ කියලා කියන්නේ ඇයි සකස් කරලානේ. එතකොට මේ මේසේ කකුල් තියෙනවා මේසෙට ලෑලි තියෙනවා කැටයම් තියෙනවා ඒ විදිහට සකස් කරලා මේ සකස් කළාම වටිනාකම මේසේ පෙනෙනකොටත් මේසේ පරිස්සම් කරන්න ගිහිනුත් මගේ අතේ කර්ම රැස් වෙනවා. ආ ඒ නිසායි මේසේ ගැන මැදහත් වෙන්න ඕනේ. නැතුව මේසේ ගැන මැදහත් වුණා කියලා නිවන් දකින්නේ නැහැ. මේ මේසේ සකස් වෙලා තියෙද්දී මේ මේසේ කැටයම් කරලා තියෙද්දී මේසේ හොඳට කකුල් හොඳ වටිනා දැව වලින් හැදිලා තියෙනකොට ඒකේ අර වටිනාකම පේනකොට මේ මේසේ පරිස්සම් කරන්න ගිහින් මේසේ ගැන කතා කරන්න ගිහින් මේසේ ගැන හිතන්න පතන්න ගිහින් මේසේ ගැන වැඩ කරන්න ගිහින් යාතුල කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනවා. පැවිදි කෙනෙකුට පවා එහෙමයි. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් පැවිදි වෙච්ච අය පවා හරි ආසයි ලී බඩු වලට. පන්සල් වල පරණ ලී බඩු තියෙනවනේ. හරි ආසයි. ඒවා මේ හරියට පරිස්සම් කරනවා. ওই පන්සල් වල තියෙන
හොඳ දැවවලින් හදපු කරුවල ලීවලින් හදපු කවිච්චි හිම තියෙනවා. ඇතැම් පැවිදි අයට ඒවා ගැන බරපතල තණ්හාවක් තියෙනවා. එතකොට මේ අවිඥානික සංස්කාරය ගැන යා මැදහත් නොවුනොත් එයා කොච්චර විපස්සනා වැඩුවත් වැඩන්නේ. සමහර විට ඒ වටිනාකම පේනකොට මේ හිත ඒක සාධාරණීකරණය කරනවා. කොහොමද මේ හිත ඒක සාධාරණීකරණය කරන්නේ? මේ හිත ඒක සාධාරණීකරණය කරන්නේ නෑ ඉතින් මේවා මේ සංඝයාට පූජා කරපුවනි අනාගත සංඝයාට මේවා පරිසම් කරලා තියන් දෙපාය වගේ එකක් තමයි ඔළුවට එන්නේ. මේවා ඉතින් මේ සංඝයාට කවුරු හරි පූජා කරපුවනි මේ රජමහා විහාරයට මේවා පරම්පරා ගානකට කලින් පූජා කරපුවනි කියලා එයා මොකද කරන්නේ? ඒවා සුද්ධ කරනවා, ඒවා පරිස්සම් කරනවා, ඒවා වාඩි වෙන්න දෙන්නේ නැහැ කාටවත්. ආන්දරු කෙනෙක් ආවත් වාඩි වෙනවට කැමති නැහැ වගේ වැඩ කරනවා. ඉතින් ඔය අතර භාවනා කමටහන් අරව මේව ගැනත් උනන්දුයි. මම දැකලා තියෙන සමහර සිද්ධි මම මේ කියන්නේ. එතකොට මේ භික්ෂුව යම් භික්ෂුවක් එහෙම කරනවා නම් එයා තුල වංචක ධර්මයක් මතුවලා තියෙනවා. මොකටද? ඒ කියන්නේ අර කවිච්චිය සාධාරණීකරණය කරන්න. දැන් සංඝයාට පූජා කරපුවම අනාගත සංඝයාට පරිස්සම් කරන්න ඕනනේ. එයා මේ අනාගත සංඝයා ගැන හිතලා පරිස්සම් කරනව නෙමෙයි. එයාට ඒ වෙලාවේ කවිච්චී වටිනාකම වැටහෙනවා. මේක මේ කරුවල ලීවලින් නේද හදලා තියෙන්නේ, මේක කොච්චර වටිනවද කියලා ඒ වෙලාවේ වටිනාකම, ඒ වටිනාකම වැටහෙන එකමයි එයා උපාදානය කරගෙන ඉන්නේ. එයාට ඒ වෙලාවේ සිහිනුවන නැති නිසා එයාට ඒක පේන්නේ නැහැ. ඒ මොහොතේ එයාට සිහිනුවන නැතිකමට, ඒ සිහිනුවන නැතිකම නිසා එයාට ඒක වැටහින්නේ නැහැ. වැටහින්නේ නැහැ මේ මගේ හිතේ තියෙන්නේ බරපතල මේ කවිච්චය කෙරේ උපන් අවිඥානික සංස්කාරයන් කෙරේ උපන් තණ්හාවක් නේද කියලා එයාට ඒක වෙලාවේ සිහිනුවන උපදින්නේ නැහැ. ඕකට තවත් හොඳ ගිහියෝ දෙන්නෙක් විතර සම්බන්ධ වුණාම, එහෙම ගම්වල ගිහියොත් ඉන්නවනේ සම්බන්ධ වුණාම, අනේ මේවා ඉතින් අපේ හාඳුරෝ මේවා පරිස්සම් කරේ කී කී කවුරු හරි කිව්වාම එයාගේ ඔළුවට එනවා මං කරන්නේ රත්තරන් වැඩක් කියලා. වටිනා වැඩක් කියලා එයාගේ ඔළුවට එනවා. ඊට පස්සේ ඉතින් යතුරු කැරැල්ල ඉනේ තමයි. ඊට වඩා වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ වයසට යන්න ධර්මේ නැහැ. මටේම අම්බෙල මට මතකයි එක හාඳුරු කෙනෙක් හිටියා. මේ කියන්නේ පිළිවෙත් පුරන ගුණවත් සංඝයා ඉන්නවා. මම කියන්නේ භික්ෂුවකුත් එහෙම වෙනවා නම් ඕගොල්ලෝ ගැන මොන කතාවද කියලා කියන්නයි මම මේ කියන්නේ. මට මතකයි එක හාඳුරු කෙනෙක් හිටියා, මේ හරි දැඩි. හරිම දැඩි. කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. ඔය දැඩි බව තියෙනව නේද? දැඩි බව තිබ්බොත් ඒ භික්ෂුවට එතනින් එහාට යන්න බෑ. ඕකට ධර්මයේ තෝරන්නේ සාරම්භ තම්බ කියලා කෙලෙස් වල කොටසක් තියෙනවා. දැඩි. තමන්ගේ මතේමයි හුවා දක්වන්නේ. වෙන කෙනෙක්ගේ මතයට ගරු කරන්නේ නැහැ. හරි දැඩි තීරණ තියෙනවා. දැඩිකම කියන්නේ භික්ෂුවකට හොඳ දෙයක් නෙමෙයි. භික්ෂුවකට නෙමෙයි දැඩි බව කියන එක ධර්ම මාර්ගය යන කාටවත් හොඳ දෙයක් නෙමෙයි. ඒක කෙලෙසයක්. දැඩි. එතකොට මිනිසුත් ඕකට කිව්වොත් අපේ හාඳුරු හරි කෙලින් වැඩ කරන කෙනෙක්. ඕක තමයි ඍජු බව කියලා ධර්මී කියන්නේ, උජුපටිපන්නයි කියලා කියන්නේ කියලා හාඳුරුන්ට නිකන් ඔළුවට ගියොත් එයා ලේසියෙන් ඒ දැඩිකම අත්හරින්නේ නැහැ. දැන් උජුපටිපන්නයි කියන්නේ දැඩි බවට නෙමෙයි. උජුපටිපන්නයි කියලා කියන අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවිලි ඍජුව යනවා කියන එකට. සංඝයාට වඳිනකොට උජුපටිපන්නයි කියන්නේ අදි සීලය තියෙනවා, අදි චිත්තය තියෙනවා, විපස්සනා මේ චිත්ත සමාධිය වඩනවා, විපස්සනා කරනවා. හැබැයි ඒක කෙලින්ම යනවා. වෙන මොනවා තිබ්බත්, දානමාන තිබ්බත්, පාංශකූල් තිබ්බත්, පිරිත් තිබ්බත්, හත් දවසේ දාන මොකක් තිබ්බත් ඒ ඍජුමඟට හානියක් කරගන්නේ. දැන් අපි නම් මේ කාලේ කියන්නේ නැද්ද අනේ මේ භාවනා කරන්න වෙලාවක් නැහැ වැඩ කියලා කියනව නේද? ඒ ඍජු බව නැති කමටි කියන්නේ.
එතට උජු පටි පන්නයි කියනමකද අධිසීල අධිචිත්ත අධිපඤ්ඥා සංඛ්‍යාත වැඩපිළිවෙල රිජුව යනවා. ආයතනික අසංවරකම කිසිම හේතුවක් නිසා ගොඩනගන්නේ. චිත්ත සමාධිය වඩන එක කිසිම අයුරකින් කඩාකප්පල් කරගන්නේ. බරපතල වීරියකින් බරපතල ඡන්දයකින් එක් කරන්න. මේ වෙලාවෙම මුණ ගැහෙන අරමුණු ටික විපස්සනා කරන එක කවදාවත් නවතින්නේ. එයා එතකොට මේ විපස්සනාවට අදාළ වැඩි මොනව නිසාවත් දැන් ගෙදර සමහර විපස්සනාමේ වැඩපිළිවෙල දරුව නිසා වෙනසිනවා. මුණුබුරා නිසා වෙනසිනවා. එතකොට අම්මා දැනගන්න ඕන මොකද්ද? මේ විපස්සනාමේ කෞශල්‍ය කිසිම හේතුවක් නිසා වෙනසින් නැතුව තියාගන්න පරිස්සම් වෙන්න ඕන. අපි දක්ෂ වෙන්න ඕන වැඩෙත් කරලා විපස්සනාවත් කරගන්න. මම අපිට වෙලා තියෙන එක්ක විපස්සනාව එක්ක වැඩි. කොහොමත් විපස්සනාව පැත්තට අර්ථය යන්නේ වැඩවලට තමයි අර්ථය යන්නේ. ඒ බාහිර වටිනාකමනේ වැඩියෙන් පේන්නේ. අවිඥානික සංස්කාරයන්ගේ වටිනාකම හරියට පේනවනේ. එතකොට කොහොමත් එයාට වටිනාකම වැඩේට යන්නේ විපස්සනාවට නෙමෙයි. එතකොට දැන් දක්ෂ වෙන්න ඕන කොහොමද? වැඩේ ඇතුළෙන්ම විපස්සනාව ගන්නයි දක්ෂ වෙන්න ඕන. වැඩේට ගරහක කර කර හිටියොත් ඒත් මොකක්වත් කරන්න බෑ. එතකොට එයාගේ හිත දෝමනස්සේ ඇති වෙලා තියෙන ටිකක් කඩාකප්පල් වෙනවා. දෝමනස්සේ ඇති වෙලා එයා තුළ තියෙන ටිකක් කඩාකප්පල් වෙන්න පටන් ගන්නවා. ත්‍රපියතන්ට යන්න හොඳ නෑ. අපි වැඩේ අතරින්ම මොන කරුමයක්ද දන්නේ මේක කියලා දැකින්ට විතරක් නෙමෙයි උමනා කරන්නේ. කරුමි තමයි කොහොමවත් අපි දකින්න ඕනේ මේ වැඩේ ඇතුලින් කොහොමද විපස්සනාව ගන්න කියලා. ඒක ඕනම අම්මා කෙනෙකුට, ඕනම තාත්තා කෙනෙකුට, ඕනම දරුවෙකුට, ඕනම පැවිද්දෙකුට, ඕනම ගිහියෙකුට කරන්න පුළුවන්. දැන් අපිට තියෙන වැඩේ ඇතුලේ දෝමනස්සයක්. දැන් උදේ දරුවගේ කොණ්ඩේ ගොතන්න වෙලා නම් ඒ කොණ්ඩේ ගොතන අම්මා කෙනෙක් ගොඩාක් මෝරපු කෙනෙක් නෙමෙයි, වයසක කෙනෙක් නෙමෙයි, ඉස්කෝලේ යන දුවෙක් ඉන්නවනේ. එතරේ කොණ්ඩේ ගොතනික ඇතුලේ සමහරට දරුවටත් බැන බැන, ගෙදර ඉන්න අයටත් බැන බැන තමයි යා උදේ වැඩේ කරන්නේ. ඉතින් බලන්න උදේ කොච්චර දූෂිත මානසිකත්වයක්ද ඒ තරුණ අම්මට තියෙන්නේ. මොනතරම් එයාට පින්වත්නි දූෂිත මානසිකත්වයක්ද ඒ වෙලාවේ තියෙන්නේ. හැබැයි එතකොට එයා කියනවා මට මේ දරුවන්ගේ මහත්යක මේ වැඩත් එක්ක ධර්මයක් බෑනේ දියුණු කරන්න කියලා එයා කියනවා. නෑ, එයා කොණ්ඩේ ගොතන එක තමයි විපස්සනාව කරගන්න ඕන. දරුවා උදේම මේ එයා හොඳට ලෑස්ති වෙනකොට එයාගේ කොණ්ඩේ අවුල් වෙලා තියෙන්නේ ඒ තියෙන කොණ්ඩ ගස් එක්කම පැටලිලා නේ දාන්න ධර්මයේ දකින්න කෙනා. අලුතින් කවුරු හරි පටලවලාද කෙස් ගෙනල්ලා? කවුරු හරි එළියෙන් කෙනෙක් ඇවිල්ලා අලුතින් මේ රෑ නින්දට ගියාට පස්සේ කෙස් ගෙනල්ලා පටලවලාද? නෑ, එයාගේම කෙස්වල එයාගේම කෙස් පැටලිලා. හරියට මම මගේ මගේම සිත කෙරෙහි මගේම සිතින් තණ්හා කරනවා වගේ. කවුරුවත් තණ්හාවේ හදලා එහෙම ඇතුළට දාලා නැහැ. තණ්හාව හදලා පොවලා නැහැ බෙහෙත් පොනවා වගේ. කවුරුවත් මට තණ්හාව බන්දේසියක තියලා මේක පරිස්සම් කරගන්න කියලා දීලා එහෙම නෙමෙයි ওই තණ්හාව උපදින්නේ. තමන්ගේම සිත කෙරෙහි තමන්ගේම සිතින් තණ්හාව ඉපදිලා තියෙන්නේ. අවුල් වෙච්ච තමන්ගේ කුඩා දියණියගේ කෙස් වැටිය දෙස බලන මාතෘත්වයට ඒ කෙස් වැටිය තුළ අවුල් වෙච්ච තමන්ගේ මනෝභාවය වැටහෙන්න ඕන. මානසික ස්වභාවය වැටහෙන්න ඕන. එතකොට ඒ කෙස් අවුල් වුණේ තව කෙනෙක් අවුල් කළා නෙමි. රෑවිල්ලා අවුල් කළා නෙමි මගේ වැඩ ටික අවුල් කරන්න නෑ. ඒ කෙස් තවත් කෙස් සමග පැටලී පවතිනවා. කෙස් සමගම පැටලී පවතිනවා. තමන්ගේම සිත කෙරෙහි තමන්ගේම සිතින් තණ්හාව ඇති වෙලා. තණ්හාව වෙන සිතක නෙමෙයිනේ. තමන්ගේම සිතේ උපන් සුඛ වේදනා, දුක් වේදනා, සංඥා සහගත, විතර්ක සහගත, විචාර සහගත, මනාප අමනාප සහගතව හිත තුල නොයෙක් උපදින සංස්කාරයන් කෙරෙහි තමන්ගේම සිතින් තණ්හාවක් ඉපදිලා. කවුරුවත් තණ්හාව හදලා මට පරිත්‍යාග කරලා නැහැ. මෙන්න තණ්හාව බොණ්ඩ.
කියල මට තන්නාව පෝවල නෑ කවුරු. එතර මේ කෙස්සන් දැන් කාටරි කියන්න පුළුවන්ද අද ඔන්න කොන්්ඩෙපේරුවා හෙටත් මෙහම තියෙන්ට ඕන කියල කියන්න පුළුවන්ද. හිටු දෙන අමට බෑ කොන්ඩෙ කොතන්න හෙට මේ දිරම් කොඩිතියගන්න කියල දරුවට කිව්වට ඒ අවුල් සහගත තත්ත්වය ඒ වචනවලට නවත්තන්න පුළුවන්ද බෑ. හෙටත් ඒ දරුවාගේ කොන්ඩි අවුල් වෙල යනවා. හෙටත් ඒ දරුවාගේ කොන්ඩි අපවිත්‍ර වෙනවා. හෙටත් ඒ දරුවාගේ කොන්්ඩය අද වගේ මද මේ පිළිවලට සකස් කලාට හෙටත් ඕකම වෙනවා. එන මේ අවුල් වෙන එක නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා. ලෝකේ පවතින පුනරුක්ති අපි දකිින් ඕන දරුවගේ කොන්්ඩ ඇතුළේ. පුද්ගල ඇතුළ කර්ම රැක සකස් වෙලා ආයෙත් ජරාමරණ දුක හැදෙන විදිය. ආයෙත් කර්මරකස් සකස් වෙලා ජාතිය පිහිටලා ප්‍රවෘතිය පිණිස කර්මයෙන් අනුබලය ලැබිලා ආයෙත් සකස් වෙන විදිය. ආය ආයෙත් මේක සකස් වෙන විදිය ඒ අම්මා දරුවගේ කොන්්ඩ ඇතුළින් දකිින් ඕන. ඊය පීරපු කොන්්ඩේ අදත් පීරන්ට වුණේ ඇයි කියලා තමා තුළ නැවත නැවත සිද්ධ වෙන පුනරුක්තිය ඉප දෙමින් මැරමින් යන ගමනේ පුනරුක්තියක් ති ඒ පුනරුක්තිය දරුවගේ කොන්්ඩි පීරණ අම්මට කොන්්ඩය තුළින් පේන්ට ඕන. එතකොට ඒ අම්මා දකින්නේ විදර්ශනාමය හැකියාවක්මයි. ඒ අම්ම උපදෝගත්තේ එතකොට දැ මේකට තරුණ බාල මහලු කාර්ය බහුල කාර්ය බහුල නොවන අදාළද නෑ. එයා බලන්න මේක බොහොම පුංචි දරුව ඉන්න මවකට පවා අවබෝධය කරා යන්න කමටහනක් සකස්සන විදිය බලන්ඩ. එතොට ඒ අම්ම කවදාවත් කියයිද ඔයාගේ කොන්්ඩවා බලාගන්න කියලා. ඒක ඇතුළේ අම්ම දෝමනස්සේ හදාගනම ලොකු වෙච්ච ළමයිගේ කොන්ඩ ගොතන්ට අන් ඕන අම්මල ඒ කාලෙත් පුළුවන්තරන් ඇස් දෙක පියාගෙන භාවනාවකට එකතු වෙන්න. තේ එකතුවෙන්ට බැරි අම්ම කෙනෙක් මේ කහගෙන කියන්න පුළුවන් ඔබවහන්සේලා කියන ධර්මය නම් හොඳයි වගේ තමයි. හැබැයි ඉතින් ඔය ධර්මය අපිට එච්චර දිරවන්න ඇයි මේ මං ඉන්න මට්ටමට බෑ. මං ඉන්න මට්ටමට බෑ. සමහර ආච්චි අම්මලහෙම කියනවා ඒ කාලන හාන්දුරු නියෝය සිල් සමාදන් වල පිළිවෙත් පුරාගෙන පන්සල් දැවිල වත පිළිවෙත් කර දැන් බෑ ඉතින් පොඩිවුම් මගේ ළඟනි දාලා යන්නේ මට මේ පොඩිවුම් බලාගන්න වෙලා. දැන් උන්ද මොකද වෙන්නේ පොඩිවුම් බලබලා ලැඟදි මැරිල යනවා. තුර මැරිලා ගියාම නිරේට මේ පොඩිවුන්ට ආච්චි මතකත් නෑ දුවට ආච්චි මතකත් නෑ. ආච්චිගේ කතාව නිරේ එළිය වෙලා කවුද්ද යහන හානිය කරගත්තේ. දරුවෝ හකරපු හානියක් නෙමේ මුණුබුරෝ කරපු හානියක් නෙමේ. ඒ අම්මා දක්ෂ වුන්නේ අර දරුවාගේ මුණුබුරාගේ වැඩ ටික ඇතරින්ම තමන්ගේ ඇතුළාන්තයේ දකින්න දක්ෂ වුන්නේ. දැන් පොඩි කාලේ ඔය මේ වයස් ටිකක් ඉක්ම ගියපු අම්මලාට වෙන දෙයක් තමයි මුණුබුරෝ නලවන්ට වෙන එක. එතකොට මුණුබුරාගේ මලමූත්‍රා පිරිසුදු කරන්න ඕනේ. එතකොට දකින්න ඕන මටත් මෙහෙම කාලයක් තිබ්බා නේද මං දැන් වෙනස් වෙලා නේද. මටත් ඔය විදියටම හරි හමන් විදියට මලමූත්‍රා පහ වුණාට පස්සේ මට පිරිසුදු කරගන්න බැරි දවසක් තිබ්බා නේද. මාවත් ඔය විදියටම පිරිසුදු කළා නේද මගේ අම්මා. ඔය වගේම මලමූත්‍රා පහ වෙනකොට මං ඉතින් උඩ බලාගෙන හිටියා. ඔය විදියටම මේ අවදිය මටත් තිබ්බා නේද. ඉස්සරහට මට ආයෙත් ඔය වගේ කාලයක් එනවා නේද. අන්න එහෙමයි දකින්න ඕන. කොහොම දෙන්නේ මම වයසට යනකොට මං පොඩි කාලේ වගේම මට හරියමං විදියට මලමූත්‍රා පහ කරගන්න බැරි වෙලාවක් එනවා නේද. මේ පොඩි එකාට කිරිපොවන්න වෙලා වගේ බෝතලයකට දාලා පොඩි එකාට කිරිපොවන්න වෙලා වගේ ළඟදි දවසක අද මං හොඳට බත්මාළු පිණි කාලා හිටියට හොඳට තෙලෙන් කිරෙන් කාලා මං අද හිටියට ළඟදි එනවා නේද මට දවසක් තනියෙන් ආහාර ටික ගන්න බැරි බත් වගේ ගොරෝසු ආහාර මේ උගුරෙන් පල්ලට යන්න ඇති දවසක් එනවා නේද මට කියලා ඒ අම්මර පොඩි ළමයාව කමටහන කරගන්න ඕන. ඒ පොඩි ළමයාව ජීවිතේ කමටහන. එතකොට ඒ අම්මාට මුණුබුරා නැලවීම භව නිරෝධයටමයි අනුග්‍රහයක් දෙන්නේ.
එතර යම්මා කියන්න ඕනේ අනේ හාඳුරණී මේ පොඩි උන් බලන්න මේ දරුව හදලා මහ දුකක් මේ දරුවාගේ දරුවන්ගේ දරුව බලා ගන්න වෙලා ඉතින් මම උදව්වක් නී ඉතින් උන්ටත් උදව්වක් කරන්න එපාය වගේ අම්මලා ඇවිල්ලා අපිට කියනවා. එතකොට ඒ අම්මා උදව්වරි මේ කරලා තියෙන්නේ එයා විපස්සනා වඩලා අන්නේ දක්ෂකම තිබුණු දවසට අපිට ඒ දක්ෂතාවයේ මතුවෙච්ච දවසට අපි අවබෝධය කරා යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. එයා ඒ සම්බාධකයේ ඇතුලේ ජීවිතයේ තව බරක් පැටවෙනකොට එයා ඒ බර හැල්ලු කරගන්නේ විපස්සනාව පාවිච්චි කර කර. අපිට ඒ බර හැල්ලු කරගන්න බෑ. ඒ බර ඇතුලේ අපිට පේන්නේ කනස්සල්ල, විඩාව, පීඩාව, දුක, වේදනාව අපිට තියෙන්නේ. එනිසා ඕගොල්ලෝ හුඟක් හොඳින් කල්පනා කර කර මේ ලැබුණු අවකාශයේ ඇතුලේ ගරහන්න එපා. සත්ත්ව මජ්ජත්තතාවයත් සංකාර මජ්ජත්තතාවයත් හදාගන්න. සත්වයා ගැනත් මැදහත් වෙන්න, සංස්කාර ගැන අවිඥානික සංස්කාර ගැන මැදහත් වෙන්න. වැදගත්ම දේ මොකද? සත්වයා ගැන මැදහත් වෙන එක. මට මගේම සිතින් මාව ගැන මැදහත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ. මට මාව ගැන මගේම සිතින් මැදහත් වෙන එක. ඒක අතහරින්න එපා කිසිම හේතුවක් නිසා. ඒක තියාගන්න. ඒතර ප්‍රත්‍යෝත්පන්නයක් මේක. මේක ලෝකේ වග කියන්න ඕන එකක්වත් ලෝකේ කිසිවෙකුට වගකීම දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක්. ඉපදවීමට හෝ පැවැත්මට උපකාර කරන දේ තමයි ප්‍රත්‍ය. ප්‍රත්‍ය තිබ්බොත් තුන් භූමිය අනුව පවතිනවා. අද මේ පවතින ප්‍රත්‍යයන්ගින් උපන් තත්ත්වයන් මේ බලඳන්නේ. ඔගොල්ලෝ මේ වාඩි වෙලා ඉන්න කය ඔගොල්ලන්ට ලැබිලා තියෙන ප්‍රත්‍යයන්ගෙන්. අම්මගෙන් නෙමෙයි. ප්‍රත්‍යයන්ගෙන් ලැබිලා තියෙන. පෙර සසර ප්‍රත්‍යෝත්පන්න තත්ත්වය. ඒ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයෙන් ප්‍රත්‍යයන්ගෙන් උපන් දෙයට අපි කියනවා මොකද්ද? සංකතයි කියලා. සංකතයි. සංකත දෙයට ආවේනික ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් සංඤතත්තම් පඤ්ඤායති. ඔන්න ඔය තුنين ගැලවෙන්න ඔයාලටයි මටයි අපි කාටවත් බෑ. ඒක බලාපොරොත්තු වෙනකොට උපදින්නේ සම්මාදිට්ඨියමයි. ප්‍රත්‍යෝත්පන්නයක් නම් ප්‍රත්‍යයන් ඉපදීමටයි පැවැත්මටයි, يعني ප්‍රතිසන්දියටයි ප්‍රවෘතියටයි උපකාර කරනවා. ඒතර ප්‍රතිසන්දියටත් ප්‍රවෘතියටත් උපකාර කරන ප්‍රත්‍ය තිබ්බ තුන් භූමිය අනුව පවතිනවා. තුන් භූමිය අනුව පවතිනේ ඒවට අපි කියනවා සංකත දෙය කියලා. සකස්ච දෙයක් කියලා. සංකත දෙයට ආවේනික දෙයක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් සංඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් නැසීමක් වෙනසීමක් තියෙනවා. එතකොට ඉපදීමෙන් නැසීමෙන් වෙනසීමෙන් යුක්ත ඉපදී නැසී වෙනසී යන මට්ටමේ කයක් මේ පාවිච්චි කරන්නේ. මේ සංකතයිනේ. ඉපදී නැසී වෙනසී යන දෙයක් පාවිච්චි කරන බව උදේහවා ඔබ සිහි කළ යුතුයි. ඔන්න ඔය මේ කියපු ටික ඕගොල්ලන්ගේ ඔළුවේ තිබ්බොත් උදේහවස මේක භාවනාව කරගත්තොත් එයා කෙලෙස් අර්බුදය ඇතුලේ තවදුරටත් හිරවෙන්නේ නැහැ. තවදුරටත් එයා කෙලෙස් අර්බුදය ඇතුලේ හිරවෙන්නේ නැහැ. එහෙනම් උදේට ඕක තමයි ඕගොල්ලන්ගේ කමටහන වෙන්න ඕන. දැන් අපි වැඩ දෙකක් කිව්වා. මොකද්ද? මේ විමර්ශනීය භාවනාව එදිනදා වැඩ කරද්දී කමටහන් දකින්නවා. එකම දෙයක කමටහනක් දකින්නවා. තරුණ මවක් නම් උදේ දරුවගේ කොණ්ඩේ පීරණ එක හැමදාම කරන්නේ. හැමදාම කියන්නේ ඉතින් යටත් පිරිසෙන් තව අවුරුද්දක් දෙකක් කරන්න වෙනවා කියලා හිතන්නකෝ. ඒතර යා උයන පියන ඔක්කොම කරලා ඉවරලා කොණ්ඩේ පීරණ වෙලාවේ ඔළුවට දාලා තියා ගන්නවා. මේක තමයි මගේ විපස්සනාමය සිහිනුවන උපදවාගෙන අද මම දැන් උදේ ඉඳලා බොහොම නොසන්සුන් මානසිකත්වයකින් කලබලකාරී මානසිකත්වයකින් මම මේ වෙලාව තමයි මම ධර්මීයට අනුව විමසන වෙලාව. දරුවට කියන්නේ පුතේ ඔයයි කොණ්ඩේ දිහා බලන අම්මා විපස්සනා කරන ඕන්න කියලා දරුවට එහෙම කියන්න යන්න එපා. එතකොට දරුවා නිකන් මේ කටේ කොනකින් අම්මා දිහා බලන්න පුළුවන්. දරුවේ නමුත් අම්මා ඒක ඇතුලේ තියාගෙන තමයි බලන්නේ. එතකොට අම්මට දරුවා නෙමෙයි පේන්නේ, බාහිර සතරමහා ධාතුව. අම්මට දරුවගේ කොණ්ඩේ නෙමෙයි පේන්නේ, බාහිර සතරමහා ධාතුව. එතකොට මේ දරුවගේ කොණ්ඩේ ගැළවිලා යන්නේ ඒක අම්මට ප්‍රශ්නයක් නෙමෙයි. කොණ්ඩේ ගැළවිලා යනකොට ඒක අම්මා අඬන්නේ.
දැන් සමහරට බලන්න ස්ත්‍රියක් කොණ්ඩ ගස් දෙක තුනක් ගැලවිලා යනකොට එයාට ඉන්නේ මහ විශාල ප්‍රකම්පනයක්. විශාල ප්‍රකම්පනයක් ඉන්නේ. අපෝ ඉච්චර කම්පා වෙන්න ඕන එකක් නෙමෙයි. එතකොට අර දැන් දරුවගේ කොණ්ඩේ ඇතුලෙන් ඔයාලට විපස්සනාව පේනවා නම් ඒක තමයි අපි විනාඩි 5ක් විතර ඇතුළත වෙන්න පුළුවන්. හැමදාම මේ විනාඩි 5 යා කමටහනනේ ඉන්නේ. එතකොට යාව සංසුන් කරනවා එන්නේ එන්නේ. හැබැයි එතකොට වැඩිමක් විදියට ඔයා මොකද තියාගන්නේ? වැඩිමක් විදියට තියාගන්නේ උදේම නැගිටලා ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා මම ප්‍රත්‍යෝත්පන්න කෙනෙක්. මම ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් හොඳට විමසනවා ඇඳේම ඉඳලා. එතකොට ඇඳේම ඉඳලා විමසන මම ප්‍රත්‍යෝත්පන්න කෙනෙක්. ප්‍රත්‍යෝත්පන්න දෙයක් ප්‍රත්‍ය උපකාර කරනවා ප්‍රතිසන්දියටත් පැවැත්මටත්. එතකොට දැන් ඒක යා භාවනාවෙන් බලන්නේ තමන් දිහා. ප්‍රත්‍යයන් උපකාර කරනවා ප්‍රතිසන්දියටත් ප්‍රවෘත්තියටත්. එතන මට ප්‍රතිසන්දිය ගෙනාවේ ප්‍රත්‍ය. අම්මම නෙමෙයි. ප්‍රත්‍ය ටික තමයි මට ප්‍රතිසන්දිය ගෙනාවේ. අද මම පවතිනවා. තව මැරිලා නැහැ. හදවත ගැහෙනවා. මේ මම අවදියෙන් ඉන්නේ දැන්. මේ මොහොතේ මාව පවත්වන්නේ ප්‍රත්‍ය. ඇයි ප්‍රතිසන්දියටයි පැවැත්මටයි දෙකම ප්‍රත්‍ය උදව් කරනවා. එතකොට තමාව දකිනවා ප්‍රත්‍යෙන් උපන් දෙයක් හැටියට. එතකොට යම් තැනක ප්‍රත්‍ය සකස් වුණොත් ඒ ප්‍රත්‍ය සකස් වෙච්ච තැනක තුන් භූමිය අනුවම පවතින. මෙහි විතරක් නෙමෙයි පවතින. එනම් මට මා තුළ පවතින ප්‍රත්‍ය නිරේටත් මා වරන් යන්න පුළුවන්. තිරිසන් ලෝකෙටත් මා වරන් යන්න පුළුවන්. പ്രേත ලෝකෙටත් මා වරන් යන්න පුළුවන්. ගැඩවිල්ලෙක් දක්වාම මා වරන් යන්න පුළුවන්. පණුවෙක් දක්වාම අරන් අසුචි වලක කොකු පණුවෙක් දක්වාම මං අද මේ බොහොම පිළිකුල් කරගෙන හරියට සුවඳ ගාගෙන මම හිටියට අසුචි වලක පණුවෙක් විදියට මගේ කතාව විවෘත වෙන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලන්ගේ මූණ රැලි ගැන්නුනාට අපෝ ඇසිගිලියකත් මට ඉපදෙන්න ඕව වෙන්න පුළුවන්. ඒ බඳු ඉතා දුක්ඛිත සංසාරයක අපි ඉන්නේ. අයියා දකින්න. එතකොට ඇයි දැන් මේ දෙවෙනි පියවර දකින්න තුන් භූමිය අනුම යන කෙනා ප්‍රත්‍යයෙන් ගන්න. මොකද්ද ප්‍රත්‍ය? කර්මය. කොහොමද අපගේ භාග්‍යතුන් හසේ වදාළේ? කාම ධාතු ඒපක්ඛංකෝ ආනන්ද කාමං නාභවිසති අබිනුකෝ කාම භවපඤ්ඤායති. රූප ධාතු ඒපක්ඛංකෝ ආනන්ද රූප මේ රූප ධාතු ඒපක්ඛංකෝ ආනන්ද රූපං නාභවිසති අබිනුකෝ රූප භවපඤ්ඤායති. එතකොට කාම රූප අරූප කියලා පින්වත් මේ පුද්ගලයා තුළ යම්කිසි ආකාරයක ප්‍රත්‍ය ගොඩ නැගුණොත් එයා ඒ ප්‍රත්‍ය ගොඩ නැගිච්ච විදියට තමයි එයාට පවතිනට වෙන්නේ කැමැති වුණත් අකමැති වුණත්. ඒතරෙ එහෙනම් මේක ගැන මේ විශාල මාන්නකාරකමක් හදාගන්න දෙයක් නැහැ. මේ මට්ටමට ගිහින් ඔෆිස් එකේ වාඩි වෙන්නකෝ. මේ වැඩ කරන කෙනෙක් නම් මේ විමර්ශනයත් එකකින් වාඩි වෙන්නකෝ. හරීම ඕනම කෙනෙකුට සුබවාද. දැන් බලන්නකෝ ලංකාවේ රාජ්‍ය සේවයේ ඔෆිස් එකට ගිහින් බලන්න වැඩ කරගන්න බෑනේ. ඔය ඇත්තන්ට නෙමෙයි මේ සංඝයාගියත් උපකාර කරන්නේ. දැන් සංඝයාගියත් උපකාර කරන්නේ. පන්සලට ආවම බඩ ගාගෙන වඳින්නේ. ගියන් පස්සේ වගේ වගක් නැහැ. මං කියන්නේ මේ භික්ෂුවට විශේෂ වරදාන වර ප්‍රසාද ඕන කියලා නෙමෙයි. නමුත් එහෙනම් අපිට තේරෙනවා එයා පන්සලේදී පෙන්වුවේ මවාගත්ත ශ්‍රද්ධාවක්. සංඝයාගියට උපකාර කරන්නේ. මම මේ මෑත කාලේ දැක්ක දෙයක්. එතකොට එහෙම රාජ්‍ය සේවයක් කරන කෙනා එයා කරන සේවයක් නෑ. එයා එයාගේම වලකපා ගන්න එකයි කරන්නේ. ඇයි එයාගේ වැටුපට හරියටවත් වැඩේ වෙලා නෑනේ. එතකොට ඉතින් මෙහෙ ලොකු ගුණකතන කරයි නිරේ. එතකොට දැන් අයියා මේ විමර්ශනයත් එක්ක ගිහින් ඔෆිස් එකේ වාඩි වෙන්න. දෛනික අපේ වැඩ කොටසක් තියෙනවනේ. අපි ඔෆිස් එකට නොගියත් දෛනික වැඩ ටිකක් තියෙන මේ විමර්ශනයත් එක්ක කුඹරට යන්නකො. කුඹරට යන්නකෝ. එතකොට පින්වත්නි මේ කුඹුරේ පේන්නේ ගොයංගහේ පැවැත්ම ඇතුලේ පේන්නේ තමන්ගේ පැවැත්ම. මේ භාවනාව මේක භාවනාවක් විදියට කරලා ඕගොල්ලෝ කුඹුරට ගියොත් මේ කුඹුරේ ගොයංගහ ඇතුලෙන් ඕගොල්ලන්ට ඔබව පේනවා. පින්වත්නි කෙලෙස් උපදින්න ඉඩක් ඇත්තෙම නැහැ.
දැන් ගොයන්ගහේ පැවැත්ම මොකක් මතද තියෙන්නේ? මොන බලන් ප්‍රත්‍යයෙන් උපදින විදිය. ගොයන්ගහේ පැවැත්ම තියෙන්නේ වී ඇටේ මත. ගොයන් ඔය ගොයන්ගහ ඇදිලා තියෙන්නේ වී ඇටෙන්. එතකොට ගොයන්ගහක ප්‍රතිලාභයේ වී ඇටේ තියෙන්න ඕන, ජලයේ තියෙන්න ඕන, වාතයේ තියෙන්න ඕන, පස තියෙන්න ඕන, හිරු එළියේ තියෙන්න ඕන. ඔන්න ප්‍රත්‍ය. ගොයන්ගහ ප්‍රත්‍යෝත්පන්නයක්. එතකොට කුඹුර උදැල්ල අරගෙන ගිහින් කුඹුර උදැල්ල අරගෙන ගිහින් ගොයම සස්ත්‍රීකයි කියලා මහ බරපතල ආස්වාදයකටත් එහා ගිහින් ගොයම දුරුවලයි කියලා තමන් තුලහට ගන්න දෝමනස්සයටත් එහාට ගිහින් එයාට ගොයන් ගහකින් පේනවා ප්‍රත්‍යෝත්පන්නයක් විදියට උපන් තමන්ගේ කතාව. එතකොට ගොයන් ගහේ පැවැත්ම තියෙන්නේ බීජයේ මතද, ජලයේ මතද, වාතයේ මතද, පස මතද, හිරු එළිය මේ වගේ ගොඩාක් ප්‍රත්‍ය හේතු කරගෙන උපන් තත්ත්වයක් තමයි ප්‍රත්‍යෝත්පන්නය. ප්‍රත්‍යයෙන් උපන් දෙයක් තමයි ගොයම් ගහ කියන්නේ. එතකොට මේ තමන් අවිද්‍යාව නිසාද, කර්මය නිසාද, තණ්හාව නිසාද, උපාදානය නිසාද, භවය නිසාද මේ මෙබඳු ප්‍රත්‍ය සමவாயකින් ගොඩනැගිච්ච කෙනෙක් නේද උදැල්ල කරේ තියාගෙන ඉන්න මම කියලා අර ගොයන්ගහේ කතාවයි තමන්ගේ කතාවයි දෙකම එක කතාවක් විදියට පේනවා. හැබැයි මේක උදේට පුහුණු කරලා කුඹරට ගියපු මිනිහෙකුට හැර වෙන කෙනෙකුට නෙමෙයි. මෙබඳු පුහුණුවක් නැති කෙනෙක් කුඹරට ගියාට පස්සේ එයාට කුඹර ඇතුලේ කනස්සල්ලට ගොඩාක් හේතු පේනවා. ගොයම වනසන මැස්සෝ පේනවා. ගොයමට අභියෝග කරන මිනිස්සු පේනවා. වතුර හරවන්න දෙන්නේ නැති මිනිස්සු, වතුර හරව ගත්ත මිනිස්සු ඔක්කොම පේනවා. මේ විදිහට පින්වත්නි කිසිම තැනක කනස්සල්ලට පාදක වන හේතු නැහැ. හැම වෙලාව හැම තැනකම තියෙන විපස්සනාමය කමටහන් පමණයි. අපේ අවාසනාවකට විපස්සනාමය කමටහන අපිට මතුවෙන්නේ නැහැ. ඒ නිසා අපට සත්වයා ගැන මෙදහත්කමක් ඇත්තෙත් නැහැ. සත්වයා ගැන මෙදහත්කමකුත් නැහැ. අවිඥානික සංස්කාර ගැන මදහත්කමකුත් නැහැ. සත්ත මජ්ජත්තතාවයක් නැහැ, සංකාර මජ්ජත්තතාවයක් නැහැ. එතකොට මෙන්න මේ විදියට යම් කෙනෙක් විමසා බැලුවොත් දැන් ඒතොර මේක තමයි ඔයගොල්ලන්ගේ භාවනාව හෙට පටන් ගන්නද? ලබන මාසේ දරුවෝගේ වැඩ ඉවර කරලා, ගෙදර වැඩ ඉවර කරලා, දුව පුතා ආවහ විවාහ කරලා දීලා, රැකියාව වැඩ කරලා විස්රාම ඉන්නකොට කරනවා කියලා ඉන්න එපා. ඔයගොල්ලෝ මේ උදේම නැගිටලා කොහොමද හිතන්නේ මම ප්‍රත්‍යෝත්පන්නයක්, ප්‍රත්‍යයෙන් උපන් දෙයක්. එතකොට ප්‍රත්‍ය උපකාර කරන්නේ කොමකටද? ප්‍රතිසන්දියටයි පැවැත්මටයි දෙවැනි එක. දෙවැනි පියවරේ කල්පනා කරනවා ප්‍රත්‍යයෙන් උපකාර කරන්නේ ප්‍රතිසන්දියටයි පැවැත්මටයි. එතකොට ප්‍රත්‍ය උපකාර කරේ කොමකටද? දැන් මේ විදිහ ප්‍රත්‍යයෙන් උපන් දේවල් තමයි ගොයන්ගහත්. හැබැයි ගොයන්ගහ විපස්සනාවට ගන්නෑ. එදිනෙදා වැඩ කරද්දී ගොයන්ගහ ඇතුලේ තමන්ගේ කතාව දකිනවා. නමුත් විපස්සනාවේදී ගොයන්ගහ බලන්නේ නැහැ. අන්න ඒක තමයි මතක තියාගන්න ඕන. ඒ කියන්නේ එදිනෙදා වැඩ කරද්දී දකින දේවල් වල තමන්ගේ කතාවම නේද මේකෙත් තියෙන්නේ කියලා දකිනවා. හැබැයි විපස්සනාවෙන් භාවනාවෙන් මාඩි වෙලා ගොයන්ගහ හැදිලා ගොයන්ගහ හැදෙන්න බලපෑවේ බීජය නේද, ජලය නේද, වාතය නේද, පස නේද, හිරු එළිය නේද කියලා එහෙම බලන්නේ නැහැ. එතකොට බලන්නේ සවිඥානික කය දෙස විතරයි. හැබැයි ඒ සවිඥානිකයි දෙස බලනකොට අවිඥානික සංස්කාරයන් දෙස බලනකොටත් මේ ගතිය නිකන් ඉනවා. ගොයම් ගහ ඇතුලේ සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට ඇතිවෙන සෝමනස්ස සහගත දෝමනස්ස සහගත ව්‍යාකූලත්වයට ඉන්නේ නැහැ. එයාට ඉන්නේ නැහැ. මේ වර බරට අස්සනු ගන්න පුළුවන් නම් එයාට පේන්නේ අස්වනු ගන්න පුළුවන් උනේ මෙන්න මේ හේතු නිසා කියලා එළිය හේතු එයාට පේන්නේ. මෙබඳු අස්වැන්නක් මට ලැබුණේ පරණ පිනකට කියලා එයාට පේන්නේ. අන්න ඊට පස්සේ එයාට ඊට වඩා කර්මයේ හැසිරෙන ගැඹුරක් පේන්න ගන්නවා. අස්වැන්න දුර්වලයි නම් එයා දෙවියන්ටත් එක්ක දෙස් දෙවොල් තියන්නේ නැහැ. අහසටත් බනිනවා, වස්සටත් බනිනවා, පායපු එකටත් බනින දෙහෙම නැහැ දෝෂාරෝපණේ. හිතන්නකෝ අස්වැන්න දුර්වලයි කියලා. එතකොට එයා දකින්නේ පරණ පවක් නේද මේ ගෙවෙන්නේ කියලා. මං වගේ පෞකාරයෙක් මේ බඳු පරණ පවක් නේ මේ ගෙවෙන්නේ කියලා එයා තුළම රැස්වෙච්ච අතීත සංස්කාර ටික දකිනවා විනා අවුවට වැස්සට දෙවියන්ට දෙස් දෝල් තියෙන මෝඩ ශ්‍රාවකෙක් නෙමේ. පුදුම මැදහත්කමකින් එයා ඉන්නේ.
අවිඤ්ඥානික සංස්කාර ගැනත් ය මැදහත්කමකින් නෑ අවිඤ්ඥානික සංස්කාරත් පිනේ විපාකයක් විදිරණ පේණි. අවිඤ්ඥානික දෙයක් තමයි වී අස්සන්න නමුත් වී අස්සන්නත් එයා දකි නිපිනේ විපාකයක් ඇට. ඉතින් පින්වත්නී වී අස්සන්න කෙබඳු එකක් වුණත් එයට වී අස්වන්න ගැන තියෙන්නේ මැදහත් සිතක්. එතකොට මේ මැද එනම් මතක තියාගන්න මේ විපස්සනාමේ කුසලතාවයක් ඇතුලේ විමසා බලනකොට උදේ ඕගොල්ලෝ මේ වැඩේ කරනවා නම් හෙට පටන් ගන්නවා නම් ඕගොල්ලෝ බලන්නේ මෙතනදී ඕගොල්ලන්ගේ ওই සවිඥානික කයදිය. කොහොමද බලන්නේ? මම ප්‍රත්‍යෝත්පන්න තත්වයක්. හොඳට බලනවා. ඔ කෙස් වල ඉඳලා පාදයට බලනවා ප්‍රත්‍යයන්ගෙන් නේද මම ඉපදිලා තියෙන්නේ. මේ කෙස්. එතකොට මේ මට මෙහෙම කෙස් ඇයි අහවලාට මෙහෙම කෙස් ඇයි ප්‍රශ්නින් නැහැ. මගේ කටේ දත් නැත්නම් මොකද අහවලාගේ දත් තියෙනව නේද? බලන්න මම මේ අඩු අයසින්ම මගේ දත් හැලිලා. ඒ ප්‍රශ්නින් නැහැ යාට. ඇයි? ඔක්කො මේ සවිඥානික රූපේ යාට වැටෙන්නේ විඥානීය සහිත රූපේ වැටෙන්නේ ප්‍රත්‍යෝත්පන්නයක් විදියට. යා කෙස් වල ඉඳලා පාදාන්තය දක්වා පාදාන්තය ඉඳලා කෙස් වලට බලනවා කෙස් වල ඉඳලා ආයෙ පහළට බලනවා වාඩි වෙලා ඉඳීම ප්‍රත්‍යෝත්පන්න තත්වයක් නේද කියලා බලනවා. ඒ විදිහට ප්‍රත්‍යෝත්පන්න දෙයක් නේද කියලා බලලා ප්‍රත්‍ය උදව් කරන්නේ මොකටද? ප්‍රතිසන්දියටයි පැවැත්මටයි නේද? ප්‍රවෘත්තියටයි ප්‍රතිසන්දියටයි නේද කියලා බලනවා. එතන එනම් මගේ ප්‍රතිසන්දිය මම අතීතේ ප්‍රතිසන්දිය ලැබුවා නම් ඒ ප්‍රතිසන්දිය ප්‍රත්‍යයන්ගෙන් ලැබිච්ච හයියක් අම්මගෙන්ම ලැබිච්ච හයිය නෙමෙයි. මොකද අම්මගෙන් ලැබිච්ච හයිය කියලා බලන එක ඇත්තටම මූලික කම්මස්ස කතා සම්මාදිට්ඨියටයි තියෙන්නේ අත්ති මාතා කියලා බලන එක. නමුත් දැන් මේ ඊට වඩා බොහෝම ගැඹුරු පරාසයක් ඇතුලේ තමයි මේ ශ්‍රාවකයා රැඳී සිටින්නේ. එතකොට යා බලන්නේ මොකද? ප්‍රත්‍යෝත්පන්න දෙයක් අවිද්‍යාවෙන් තණ්හාවෙන් උපාදානෙන් කර්මයෙන් ලැබිච්ච හයියක් තියෙන්නේ. එතකොට ප්‍රත්‍ය තව දෙයකට මොකද උපම ප්‍රවැත්මට උපකාරන. දැන් අදත් මම පවතිනවා මේ බණ ඇහෙන වෙලාවෙත් මගේ පැවැත්ම තියෙනවා. එහෙනම් අද මාව පවත්වන්නේ ප්‍රත්‍යයන්ගෙන්. මං කාලාපු නිසාම නෙමෙයි. මං බෙහෙත් බීලාපු නිසාම නෙමෙයි. මේ මට්ටමට අපි පණ ගැට ගහගෙන ඉන්නේ අපේ තියෙන උත්සාහයෙන් වීරියෙන් කියලා මේ කෙනෙක් කියන්න පුළුවන්. නමුත් පින්වත්නි ඔයගොල්ලන්ට ඇහැට පේන්නේ නැති ගොඩාක් ප්‍රත්‍යයන්ගේ අනුබලයක් අද මේ මොහොත ඔබව ජීවත් කරවන්න බලව. එතකොට පින්වත්නි යාට ජී මේ එයාට මේ පවතින එක ගැන පුදුම මැදහත්කමක් උපදිනකොට පින්වත්නි කනස්සල්ලේ ඉන්නද? ආද මිනිසුන්ට කනස්සල්ලේ ඉන්නේ ඇයි? අහිමිවීම, නොලැබීම, නැතිවීම, තමන්ට අපේක්ෂා කරපු ලෝකයේ අහිමිවීම සම්බන්ධව කනස්සල්ල. ඒක ඉන්නේ ආය. එයාට ඉන්නේ මොකද්ද? නොපැවැත්ම පිණිස මෙච්චර බරපතල හේතු තියද්දිත් අද මම පවතිනෝනේ. තව දිංගෝ මැරෙන්න කොච්චර හේතු තියනවද? ඕගොල්ලෝ ඕගොල්ලෝ ගැන විමසලා බලන්න. ඔළුව අමාරුව කියයි, බඩේ අමාරුව කියයි, පපුව අමාරුව කියයි, අතේ අමාරුව කියයි, වාත රෝග කියයි, පිත රෝග කියයි, සෙම රෝග කියයි, දත් රෝග කියයි, නොඒ රෝගනේ පින්නත් ඒ රෝග ඔක්කොම තියද්දි මේ දැනුත් පවතිනෝනේ. එයාට පැවැත්ම ගැන උපදින්නේ ප්‍රසංසාව ගර්හීමක් නෙමෙයි. මේ කියන්නේ මේ වෙලාවේ පවතින එක ගැන යාට ඇතිවෙන වටිනාකම. බලන්නකො බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට ජීවිතය වටිනාකමක් වෙනවා. ඇයි වටිනාකම? එතකොට මේ වටිනාකම ගැන උපරිම ප්‍රයෝජන ගන්නවා. කොහොමද උපරිම ප්‍රයෝජන? මේ වටිනා මේ වෙලාවේ මේ පවතින විදියට කාම භූමියේ කර්ම සකස් වෙච්ච එකට මම මොකද්ද කරන්න ඕන? කොහොම හරි කාම භවේ නිරුද්ධ කරන්න ඕන. මේ වෙලාව මං ඒකමයි එකටමයි පාවිච්චි කරන්න ඕන කියලා වටිනාකම වැටහෙන්න ඒවා මේ මොහොත වටිනාකම වැටුණොත් නිදාගන්න හිතෙන්නේ නැහැ. මේ මොහොත වටිනා කියලා වැටුණොත් එහෙම එයා නිින්දට වැටෙන්නේ නැහැ. ඒ වැටෙන්නේ මොකක් නිසාද? වටිනාකම වැටෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට මේ අවකාශයේ දුර්ලභ දෙයක් විදියටයි දැනෙන්නේ. එතකොට යා ඊට පස්සේ දෙවෙනි පියවරදී කතා කල්පනා කරන්නේ කොහොමද? යම් වෙලාවක මේ විදියට වැඩ කළොත් තුන් භූමිය ආනුව සියලුම සත්‍යයන් මේ විදියට මම මේ ප්‍රත්‍යයන්ගෙන් උපන් සත්‍යයට තුන් භූමිය ආනුවම යන්න වෙනවා. තුන් භූමිය ආනුව යන යම් තාක් සවිඥානික සත්‍යයක්ද එක්කෝම ප්‍රත්‍ය සමුප්පන්න නේද කියලාද ගන්න. එතකොට මේ තුන් භූමිය ආනුව ගියපු අනෙක් සත්තුත් පේන්න ගන්නවා. දරුවත් පේන්න ගන්නවා. බිරිඳත් පේන්න ගන්නවා. ස්වාමියත් පේන්න ගන්නවා. අම්මත් පේන්න ගන්නවා. තාත්තත් පේන්න ගන්නවා. හාඳුරුත් පේන්න ගන්නවා. පාලකයොත් පේන්න ගන්නවා. සිංගමන්නේදී ආචකයොත් පේන්න ගන්නවා. තිරිසන් ලෝකේ සත්තුත් පේන්න ගන්නවා. ගෙදර ඇති කරන බල්ලත් පේන්න ගන්නවා. පූසත් පේන්න ගන්නවා. කුරුල්ලොත් පේන්න ගන්නවා. ඔක්කෝ තුන් භූමිය අනුව ගියපු සියලු සත්‍යයන් මොකද්ද?
ප්‍රත්‍ය සමුප්පන්නයි නේද කියලා පේන. එතකොට පින්වත්නි, ඒ ඒ කෙනාගේ ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච නම් මං කොහොමද අභියෝග කරන්නේ? අන්න පුදුම පුදුම මැදහත්කමක් උපදෙන්නේ. ඒ ඒ කෙනාගේ පුද්ගලික ප්‍රත්‍යයන්ගේ උපකාරයෙන් ඒ ඒ අයගේ සකස් වීමක් තියෙනවා නම් ඉතින් මං කොහොමද එයාට අභියෝග කරන්නේ? මං කොහොමද මගේ දරුවට අභියෝග කරන්නේ? අම්මට අභියෝග කරන්නේ? එතකොට යාට තුන් භූමියano යන යම යම්තාක් සත්වයෝ ඇද්ද, ඒ සියලුම සත්‍යයන් ගැන යා මැදහත් වෙනවා. ඒ සියලුම සත්‍යයන් ගැන යා මැදහත් වෙන්න පටන් ගන්නවා. එහෙම ඒ තුන් භූමියano යන සියලුම සත්‍යයන් ගැන මැදහත් වෙනකොට යාට එයා ඊළඟට පොදුවේ බලනවා. ඊළඟ පියවරේදී මොකද එයා පොදුවේ බලන්නේ? එයා පොදුවේ බලනවා මේ ප්‍රත්‍යෝත්පන්න යන්ට කියන පොදු වචනයක් තියෙනවා. මොකද්ද? සංකතයි කියන එක. දැන් යත මුදේට භාවනාව මේ කියන්නේ සංකතයි. එහෙනම් මම සකස් වෙච්ච කෙනෙක්. මගේ දරුවත් සකස් වෙච්ච කෙනෙක්. ඇයි තුන් භූමියano ගියපු සියලුම සවිඥානික සත්‍යයන් ප්‍රත්‍ය සමුප්පන්නයිනේ. හැබැයි මේකට පටිසමුපාද ඥානයක් තිබ්බොත් පින්නත් එයාට යන්න පුළුවන් දුර තීරණය කරගන්න බෑ. එයාට කොච්චර අවබෝධය කරා යන්න පුළුවන්ද කියලා හිතාගන්න බෑ. එතකොට මේ තුන් භූමියano ගියපු සියලුම සත්‍යයන්ගේ කතාව මේක නම්, එතකොට තුන් භූමියano ගියපු සියලුම සත්‍යයන්ගේ මේක නම් මගේ දරුවත් මමත් අපි දෙන්නම, මගේ බිරිඳත් මමත්, මගේ ස්වාමියාත් මමත්, මගේ අම්මත් මමත්, තාත්තත් මමත්, හාමුදුරුවොත් මමත්, ඔක්කොම බාහිර සත්‍යයද මමද, අපි ඔක්කොම සංකතයි සකස් වෙලා. එතකොට සංකත නම් ඊළඟ පියවරේ බලනවා. සංකත නම් ආවේනික தත්වේ මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තස්ස අඤ්ඤතත්. ඇතිවීමක් නැසීමක් වෙනසීමක් තියෙනවා. අනේ මම ඇතිවි නැසී වෙනසී යන කෙනෙක් නේද? මගේ දරුවා ඇතිවි නැසී වෙනසී යන. ඉතින් උදෙන්ම තාත්තා ඕක සිහි කරලා නැගිට්ටට පස්සේ එයාට ඇතිවි නැසි වෙනසී යාම පිළිබඳව පින්වත්නි ඇතුලාන්තය තුල පිහිටි අර්ථයක් තියෙනවා සම්මා දිට්ඨික ලෝකෝත්තර මට්ටමේ. ඉතින් ඇතිවි නැසි වෙනසී යනකොට එයා අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, දොඩන්නේ නැහැ, මනස අවුල් වෙන්නේ නැහැ. ඇයි මේ අවුල් වෙන්නේ නැත්තේ? එයා උදින්ම නැගිටලා ඇඳේ වාඩි වෙලා ගත්ත ලෝකෝත්තර ජවය ලෝකේ නැසි වෙනසී යනකොට ඇහැට කඳුලක් උපද්දවන්න නැතුව තියන්ට, ඇහැට කඳුලක් උපද්දවන්න නැතුව තියන්ට යාව පරිස්සම් කරලා තියෙනවා. එයාට කඳුල උපදින්නේ නැහැ. ඉතින් දුක නිරුද්ධයිනි. මේ දුක නැති කරගන්නනි පින්වත්නි අපි මේ ඔක්කොම කරන්නේ. ඉතින් දුක නැති වෙන්නේ ওই විදියටනි. ඇහැට කඳුළු උනන් නැති එකනි දුක නැහැ කියන්නේ. එහෙට කඳුළු උනන්නේ දුකටනේ. එහෙට කඳුළු උනන්නේ දුකටනේ. දැන් බලන්නකෝ මේ විදියට විමසලා උදේ නැගිටපු තාත්තගේ හිතේ, අම්මගේ හිතේ වැඩ කරනේ සම්මාදිට්ඨික චින්තනය ඇතුලේ, ලෝකෝත්තර මට්ටමේ චින්තනය ඇතුලේ ඊ අම්මගේ ඇහැට කඳුළු ගෙන්නේ නෑනේ. ඇයි? යා දකින්නේ සවිඥානික ලෝකයේම, තමන් ඇතුළු සවිඥානික ලෝකයේම ඇතිවි නැසී ඒ සංකතයිනේ. උපාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති ඨිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායිති කියලා නේ බැලුවේ. ඔන්න ඔය විදිහට ඔගොල්ලෝ භාවනාවෙන් බලන්නේ සවිඥානික දේ විතරයි. ඊට පස්සේ පුරුද්දක් විදිහට අවිඥානික කෘත්‍ය තියෙනවනේ. අවිඥානික කෘත්‍ය ඒවයි ඇතුළෙත් විපස්සනාවට කමටහන බලනවා. අර දරුවගේ කොණ්ඩේ දිහා බලාගෙන විපස්සනාවට ආනුබලයක් ගත්තා වගේ. ඒ විදිහට මේ හැම දෙයකම විපස්සනාවට අනුබලයක් ගන්න තරම් සිහිනුවන ප්‍රබල කරගන්නවා. මට කියන්න මේ දෙක තිබුණොත් කොතනද කෙලෙස් උපදින්න පුළුවන්? කෙලෙස් නිරුද්ධ කරන්න ඕනේ. පින්වත්නි බලාගනිද්දි කෙලෙස් අරුබුදය, කෙලෙසුන්ගේ ව්‍යාකූලත්වය සමනය වෙලා යනවා. එයා මේ පන්සල් වලට එන්න ඕනේ නැහැ. පන්සල් වලට ආව කියලා කෙලෙස් සමනය වෙන්නෙත් නැහැ. සමහර තැන් තියෙනවා කෙලෙස් උපදිනවා ඒ තැන් වලට ගියාම. අනේ මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඒ නිසා තම තමන්ගේ කෙලෙස් සමනය කරන වැඩපිළිවෙල ගැන තම තමන් සංවේදී වෙන්න. එබඳු සංවේදී ශ්‍රාවකත්වයක් උදෙසා මේ හෝරාවක ධර්ම අනුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන